තෙරුවන් සරණයි ආයුබෝවන්. 11 ශ්‍රේණියේ කෙටි සටහන් බුද්ධ ධර්මයේ පළවෙනි පාඩම බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු කියන පාඩමට අදාළව කෙටි සටහන අපි සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින් දිගටම රැඳී සිටින්න මේ සාකච්ඡා කරන සියලු සාකච්ඡා තුලින් විභාගයට ලොකු අත්වැලක් ලොකු ශක්තියක් ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. 11 ශ්‍රේණිය සඳහා පමණක් නෙවෙයි අනිකුත් ශ්‍රේණි සඳහාත් මේ ආකාරයට පැහැදිලිව අපි කෙටි සටහන් ඉදිරිපත් කරනවා. විභාග අපේක්ෂාවෙන් සිටින දුවදරුවන්ගේ දහම් දැනුම් වර්ධනය කරගනිමින් විෂය කරුණුවලට අදාළවම ඒ ඒ ශ්‍රේණියට අදාළවම දහම් කාරණාවන් අවබෝධ කරගනිමින් විභාග සමත් වීම සඳහා විභාග සඳහා ඉහළ ලකුණු මට්ටම් ලබා ගැනීමට මෙය ඉතාමත් වැදගත් වෙන සාකච්ඡාවන් පෙළක් බවට පත්වේවි කියන අදහස අරමුණ අපිට තිබෙනවා. පළවෙනි අංකය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගෙවිච්ච කාල සීමාව පාඩමේ සඳහන් වෙනවා. 45 වසරක කාලයක් අභියෝග වලින් පිරීලා තිබුණා. 45 වසරක් අවුරුදු 45ක කාලයක් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක කාලයක් බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ හිටියා. සම්බුද්ධ ජීවිතය තුළ ගත කරපු කාල සීමාව අවුරුදු 45යි. 45 කියලා කියන්නේ 40 45 කියන්නේ 45 පාලි වචනයක්. ඉතින් 45ක් වැඩ හිටියා. ඊළඟට දෙවනි අංකය යටතේ තියෙන කරුණු බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් දුෂ්කර අභියෝග මොනවද? මෙතන කිහිපයක් දැක්වෙනවා. උන්වහන්සේ මුහුණ දුන්නු දුෂ්කරම අභියෝග තවත් කිහිපයක් පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා, සාකච්ඡා වෙනවා. අපි මේ අභියෝග ටික ඉස්සෙල්ලාම බලමු. ලෞතුරා බුද්ධත්වයට පත්වීම කියන අභියෝගය, ලෞතුරා බුද්ධත්වයට පත්වීම, බුදු බව ලබා ගැනීම කියන අභියෝගය කොයිතරම්නම් අමාරු අපහසු කාර්යයක්ද? ඒ සඳහා උන්වහන්සේ සම්පූර්ණ කළ යුතු පාරමිතා ධර්මාදී සම්පූර්ණ කරමින් කටයුතු කරලා අවසානයේදී උතුම් වූ ලෞතුරා බුදු පදවිය කියන එක ලබා ගත්තා. ඒ සඳහා උන්වහන්සේට ජයග්‍රහණය කරන්නට තිබුණු අභියෝග මොනවද? ලෞකික ප්‍රත්‍යඥ ස්වභාවයේ ඉක්මවා කටයුතු කළ යුතුයි ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නට. ලෞකිකත්වයෙන් ඉක්මවලා ගියපු තත්වයක් තමයි ලෞතුරා තත්වය කියලා කියන්නේ. ලෞකික ලෝකෝත්තර කියලා තත්වයන් දෙකක්. එහෙමනම් සම්පූර්ණම ලෞකිකත්වය ඉක්මවලා ගියපු කෙනෙක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ලෞකිකත්වයේ ඉක්මවලා යෑමේ අභියෝගය උන්වහන්සේට තිබුණු අභියෝගයක්. ලෝකෝත්තර තත්වයක් වෙත ළඟා වීම, ලෞකිකත්වයෙන් බැහැර වීම, ඒ විතරක් නෙවෙයි ලෝකෝත්තර තත්වයකට ළඟා වීම කියන බැරෑරුම් අභියෝගය උන්වහන්සේට තිබුණා. සියලු කෙලෙස් නැති කිරීම. සාමාන්‍ය පෘථජන ලෝකයේ, ලෞකික ලෝකයේ ජීවත් වෙන හැම කෙනාම මෙන්න මේ කෙලෙස් බර තත්වයෙන් යුක්තවයි කටයුතු කරන්නේ. හැබැයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කෙලෙස් සහ මුලින්ම නැති කරලා දාලා කෙලෙස් දුරු කරපු කෙනෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මාර සේනාවන් පරාජයට පත් කිරීමේ අභියෝගය බුදුරජාණන් වහන්සේට තිබුණු දුෂ්කර වූ අභියෝගයක්. එහෙමනම් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ, සම්බුද්ධ චරිතය තුළ බැරෑරුම් දුෂ්කර වූ අභියෝග කිහිපයක් තමයි ලෞතුරා බුද්ධත්වයට පත්වීමේ අභියෝගය, ලෞකික ප්‍රත්‍යඥ ස්වභාවයේ ඉක්මවීමේ අභියෝගය, ලෝකෝත්තර තත්වයක් වෙත ළඟා වීමේ අභියෝගය, සියලු කෙලෙස් නැති කිරීමේ, දුරු කිරීමේ අභියෝගය, මාර සේනාවන් පරාජයට පත් කිරීමේ අභියෝගය කියන අභියෝග. තුන්වෙනි අංකය බුද්ධත්වයට පත්වීමේ අභියෝගය ජය ගැනීමට පැවති උපකාරක ශක්තිය වුණේ, ප්‍රධානතම ශක්තිය වුණේ දිගු කලක් සසර තමන් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය. දිගු කලක් සසර තමන් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය. තවත් කාරණාවක් විදිහට ඒ දුෂ්කර අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා හේතු වෙච්ච කාරණා විදිහට අපි ඉදිරිපත් කරනවා, පාඩමේ ඉදිරිපත් වෙනවා පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම කියන එක. එහෙමනම් දිගු කලක් සසර ගමන් තමන් ප්‍රගුණ කරපු ආධ්‍යාත්මික ශක්තිය වගේම බුද්ධත්වයට පත්වීම සඳහා
ක්‍රියාකරන්නට යෙදුණු ඒ ආත්ම භාවයේදී උපදවා ගන්නට යෙදුණු චිත්ත ආධ්‍යාත්මික ශක්තියුනුත් මේට හේතු වුණා. ඒ නිසා හොඳින් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙනවා කියන අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා හේතු වෙච්ච ප්‍රධානතම ශක්තිය උනේ දීර්ඝ කාලයක් සාංසාරික ජීවිතය තුළ තමන් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය ඊළඟට හතරවෙනි අංකය මේක ටිකක් වෙලාව අරගෙන පාඩම් කරගත යුතු ගාථා ධර්මයක්. ඒ නිසා මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ ගාථා ධර්මය පාඩම් කරගන්න මතක තබා ගන්න. තමන් කෙලෙස් දුරු කිරීම සඳහා පෙරම් පුරමින් ගමන්ගත් ආකාරයේ කියවන උදාන වාක්‍ය බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ප්‍රථම වතාවට කරන ලද උදාන වාක්‍ය අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පහසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා එහෙමයි ගාතාව සඳහන් වෙන්නේ. ඉතින් මම ගාතාව උච්චාරණය කරගන්නට ඕන තැන් සිහිපත් කරමින් සිහිපත් කළේ. ඉතින් ගාතාව කටපාඩම් කරන අවස්ථාවේදී අපිට පුළුවන් සාමාන්‍ය මට්ටමට අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ඒ විදිහට පාඩම් කරන්නට පුළුවන්. පාඩම් කිරීමේ පහසුව සඳහා මම ක්‍රමයක් කියලා දෙන්නම්. පළවෙනියටම මෙන්න මේ පද දෙක පාඩම් කරන්න. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ඒ විදිහට පාඩම් කරන්න. ඊළඟට ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ඔය විදිහට පාඩම් කරලා ඊළඟට මේ ගාථා දෙකම මේ කොටස් දෙකම කියන්න. අනේක ಜಾති සංසාරං සන්දා අවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ඒ විදිහට පාඩම් කරමින් එහෙම නැත්නම් මෙහෙම පාඩම් කරන්නත් පුළුවන්. අනේක ಜಾති සංසාරං අනේක ಜಾති සංසාරං ඒ පදය ටික වෙලාවක් පාඩම් කරනවා. ඊළඟට ඒ පද දෙක අනේක ಜಾති සංසාරං ඒක පාඩම් කරනවා. ඊළඟට සන්දා විස්සං අනිබ්බිසං සන්ධා විස්සං අනිබ්බිසං ඒ විදිහට පාඩම් කරලා ඊට පස්සේ මේ දෙකම අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ඒ විදිහට පාඩම් කරලා ඔබට පුළුවන් මතකයේ තබා ගන්නට. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම හොඳින් මතක තියාගන්න මේ ගාථාවේ අදහසත් තේරුමත් මතක තබා ගන්නට කටයුතු කරන්න. මම සසර දුකට මුල් වන පංචස්කන්ධයේ නැමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිත් දෙමි. එහෙත් දක්නට නොලැබිනි. දැන් මම ඒ වඩුවා දිටිමි. යලි නුඹට මේ පංචස්කන්ධයේ නැමැති ගෙය සෑදීමට හැකියාවක් නොමැත. ගෙයි පරාල බිඳ දැමුවෙමි. කැණි මණ්ඩල සුන් කළෙමි. තණ්හාවක්සේ කොට රහත් බවට පැමිණියෙමි කියන අදහස අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං නොයෙක් ආකාරයේ සංසාර ජීවිතය තුළ මේ පංචස්කන්ධයේ නැමැති ගේ හදන වඩුවා සොයමින් ගහකාරකං ගහකාරකංගේ තනන්නාව ගවේ සන්තෝ හොයමින් දුක්ඛා ಜಾති පුනප්පුනං නැවත නැවත දුකට පැමිණුණා ගහකාරකං දිට්ඨෝසි මේ පංචස්කන්ධයේ නැමැති ගෘහය හදන කෙනාව දිට්ඨෝසි දුටුවෙමි පුනගේ හන්නකාහසි ආය තොපට ඒ ගේ හදන්න බෑ සබ්බාතේ පහසුකා භග්ගා ගහකූටං විසංකිතං ඒ පංචස්කන්ධේ නැමැති ගෘහයෙහි කැණි මණ්ඩල විනාශ කළා පනාල විනාශ කළා ඒ නිසා නැවත සංසාරයක් නිර්මාණය කරන්නට බෑ විසංකාර ගතං විසංකාකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජග දුරු කරන ලද කෙලෙස් තණ්හාව ඇති බැවින් නැවත සසර නිර්මාණය කිරීමට ඔබට අවස්ථාවක් නැහැ කියන ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ එම ගාථා ධර්මයේ උදානේ ප්‍රකාශයේ උදාන වාක්‍ය තුල ඇතුළත් වෙලා තියෙනවා.
පස්වෙනි අංකයේ බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම අපයෝගයේ උනේ දුක් සහිත වූ පංචෝපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය තමයි මේ පංචෝපාදානස්කන්ධය කියලා කියන්නේ පංච උපාදාන උපාදානස්කන්ධයේ නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන වූ බලවේගය වන තෘෂ්ණාව හඳුනා ගැනීම තමයි දුෂ්කරම අභියෝගය වුනේ කෙලස් අපි මුලින්ම සඳහන් කරපු කරුණු තමයි මේ විස්තරාත්මකව සඳහන් කරන්නේ කෙලස් දුරු කිරීම කියන එක කාරණේ පේන්නේ නැති ඒ වුණත් හිතට අවබෝධ කරගන්නට පුළුවන් සසර නිර්මාණය කරලා දීමේ ශක්තිය පවතින පංච උපාදානස්කන්ධය ඇති කරන තණ්හාව දැකීම සහ තණ්හාව දුරු කිරීම තමයි දුෂ්කරම අභියෝගය වුනේ බුද්ධත්වයට පත්වීම සඳහා උන්වහන්සේට දසමාර සේනා පරාජයට පත් කිරීමට සිද්ධ වුණා. මනසින් පරාජය කිරීමට සිද්ධ වුණා. එම දුෂ්කර වූ අවස්ථාවට උන්වහන්සේට නොබියව නොසැලී අදිෂ්ඨානශීලීව මුහුණ දීමට හැකියාව ලැබුණේ තමා ප්‍රගුණ කළ පාරමිතා ධර්මයන්ගේ බල මහිමයත් අත්පත් කරගත් උසස් මට්ටමේ මානසික දියුණුවත් කියන දෙකම නිසා තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන්කම ලැබුණේ උතුම් වූ බුද්ධත්වය ලබා ගන්න සියලු කෙලෙස් දුරු කරලා තමා ප්‍රගුණ කළ පාරමිතා ධර්මයන්ගේ බලය හේතු වුණා තමන් අත්පත් කරගෙන තිබුණු මානසික දියුණුව මානසික මේ වශයෙන් ආධ්‍යාත්මික මේ වශයෙන් ඇති කරගෙන හිටපු දියුණුව ඒ නිසා තමයි නොබියව මායයට නොබියව නොසැලී අදිෂ්ඨාන සීලීව මම ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියන උනන් වීරියෙන් ක්‍රියා කිරීමට හැකියාව ලැබුණේ පාරමිතා බලයත් ඒ වගේම මානසික දියුණුවක් කියන කාරණාවන් නිසා උන්වහන්සේ වසඟයට ගැනීම ආරමුණින් පැමිණුණු මාර දූවරු තණ්හා අරති රඟා කියන මාර දූවරු තුන්දෙනා තණ්හා අරති රඟා ඊළඟට 9 වෙනි අංකය පාසල් සිසුන් වන අපටද අනාගත ජයග්‍රහණ අඩපණ කිරීමට මුල් වන ප්‍රධාන බලවේග විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තරුණ මදය කුසගින් කුසීතකම දඩබ්බරකම දඩබ්බර ගතිය ප්‍රචණ්ඩ සිතුවිලි ප්‍රචණ්ඩ චණ්ඩි විදිහට ප්‍රචණ්ඩ විදිහට ක්‍රියා කිරීමේ අදහස් ඇති වෙනවා කාමුක හැඟීම් ඇති වෙනවා ඊර්ෂ්‍යාව පරිගැනීම ආදී කාරණාවන් ශිෂ්‍ය ජීවිතය අඩාල වීමට හේතු වෙන කාරණා තරුණ මදය කුසගින්න කුසීතකම දඩබ්බර ගතිය ප්‍රචණ්ඩ සිතුවිලි කාමුක හැඟීම් ඊර්ෂ්‍යාව පරිගැනීම මේ කියන කාරණාවන් ශිෂ්‍ය ජීවිතය සහ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයේ අයහපත පිණිස හේතු වෙන්නා වූ කාරණාවන් අභියෝග විදිහට අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා මීළඟට මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට තියෙන්න ඕන ලක්ෂණ විමසුම් සීලී බුද්ධියක් තියෙන්න ඕන අදිෂ්ඨාන සීලී සිතක් තියෙන්න ඕන අදිෂ්ඨාන සීලීත්වයක් තියෙන්න ඕන ඉවසීම ආත්ම සංයමය තමන්ගේ ආත්මේ තමන්ගේ ජීවිතය තමන්ගේ හිත සුදුසු ආකාරයට සුදුසු ස්ථානයේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් සංයම ස්වභාවය නොපසුබස්නා උත්සාහය මොනවා හරි වැඩක් කටයුත්ත පටන් ගත්තට පස්සේ ඒ දේ නිමා වෙනතුරු එකම වීර්යයකින් උත්සාහයකින් කරන්නට පුළුවන් ගතියක් තියෙනට ඕන උපාසීලීත්වය තියෙනට ඕන අභියෝග ජයග්‍රහණය කරන්නට නම් අනිවාර්යයෙන්ම විමසුම් සීලී බුද්ධිය තියෙනට ඕන අදිස්ථානයේ තියෙනට ඕන ඉවසීම තියෙනට ඕන ආත්ම සංයමයේ තියෙනට ඕන නොපසුබස්නා උත්සාහය තියෙන්න ඕන උපායශීලී බව තියෙනට ඕන මේ කියන ලක්ෂණ අනිවාර්යයෙන්ම සිස ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීම සඳහා තමන්ට ලැබෙන අභියෝග ජයග්‍රහණයට තිබෙන්නට ඕන විශේෂ ලක්ෂණ ඊළඟට 11 වෙනි අංකයේ බුද්ධත්වයේ අවබෝධ කරගත් තමන් වහන්සේට සෙවණ ලබා දුන් බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කළේ කලගුණ සැලකීම උතුම් වූ බුද්ධ ගුණය කලගුණ සැලකීමේ ගුණය තමාට බුද්ධත්වයේ ලබා ගන්න අවස්ථාවේදී උපකාර කළ සිත් පිත් නැති බෝධීන් වහන්සේ දෙස සතියක් එස්පී නොහෙලා බලා සිටින් දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාව සිදු කරනවා. ඒ තුලින් කියවෙන්නේ කෙලෙහි ගුණ දැක්වීමේ මහඟු ගුණය. ඉතින් අපිටත් විවිධාකාරයෙන් උදව් උපකාර කරපු අයට අපිට ඒ විදිහට නැවත ප්‍රතිඋපකාර සිද්ධ කරන්නට සිද්ධ වෙන අවස්ථා තියෙනට පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් නැවත කළගුණ සැලකීමේ කියන උතුම් වූ අභියෝගය තිබුණා. එතනදී බෝධීන් වහන්සේ දෙස එස්පී නොහෙලා සතියක් බලා සිටින් බෝධීන් වහන්සේට ඒ උපහාරය දක්වනවා ඒ වගේ මාලාර්කාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරුන් දෙදෙනාට සහ බග්ගව කියන ගුරුවරයාට ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කරන්නට කියලා කල්පනා කරනවා ඒ වෙනකොටත් ඒ පිරිස මිය ගිහිලා හිටියේ
ඉතින් කලගුණ සැලකීමක් විදිහට තමයි පස්වග තාපසවරුන්ට බරණස ඉසිපතන මිගදායට වැඩම කරලා ප්‍රථම ධර්ම දේශනාව වෙච්ච ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළේ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබුණු අභියෝගයක් තමයි කලගුණ සැලකීම කියන කාරණේ තමන්ට බුද්ධත්වයේ ලබා ගැනීමේදී ශක්තියක් වෙච්ච අයට උපකාර කිරීම කියන කාරණේ අපිටත් ඒ අභියෝගය තියෙනවා. බෝසත්වරයෙකුගේ පරමාභිලාෂය වෙන්නේ පළමුවෙන්ම තමන් ධර්මය අවබෝධ කරගෙන දෙවෙනුව අවබෝධ කරගත්තාම ලෝකයට දේශනා කිරීම. ධර්මය අවබෝධ කර ගැනීම එක අභියෝගයක් අරමුණක් සහ ඒ ධර්මය ලෝකයට දේශනා කිරීම තවත් අරමුණක්. ඒක වැදගත් වෙන කාරණාවක් බුද්ධ ජීවිතයක් තුළ. සියලු දෙනා සසර දුකින් එතර කරවීමේ අදහසින් තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. ඊට පස්සේ තවත් ලොකුම අභියෝගයක්. මොකද ඒ තරම් කැපවීමක් කරලා නම් බෝධිසත්වවරයෙක් බුද්ධත්වය ලබාගෙන නිවන් අවබෝධ කරගත්තේ කෙලෙස් ක්ෂය කරන තත්ත්වයට පත් වුණේ. එහෙමනම් සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ජීවත් වෙන කෙලෙස් බර තත්ත්වයෙන් මිදෙන්න අදහසක් නැති ඒ තරම් කැපවීමක් කරන්න බැරි අදිෂ්ඨානශීලීත්වයක් උත්සාහයක් වීරියක් නැති අයට ධර්මය අවබෝධ කරවනවා කියන එක ලොකුම ලොකු අභියෝගයක්. පළමුව තම අවබෝධ කරගත් ධර්මය අන්‍යයන්ට දේශනා කිරීමට සැරසුණු මොහොතේ උන්වහන්සේට මුහුණ දීමට සිදු වූයේ බරපතල අභියෝගයකටයි. එනම් කෙලෙස් මලින් පිරුණු පෘථග්ජන මිනිස් සමාජයට මෙම ගැඹුරු දහම අවබෝධ කරවීම. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ හරිම අමාරුවෙන් තමයි වෙහෙස කර තත්වයකින් තමයි අවබෝධ කරගත්තේ. ඒක කොහොමද මේ මිනිස්සුන්ට අවබෝධ කරවන්නේ කියන අභියෝගය බුදුරජාණන් වහන්සේට තිබුණ. හැබැයි ඒ අභියෝගය බුදුරජාණන් වහන්සේ ජයග්‍රහණය කළා. බුදුරදුන් තනතුරු ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග ගෝත්‍රයේ කුලයේ නිලයේ හෝ වෙනත් පුද්ගල සාධක නොසලකා හැරියා තනතුරු ලාභියා සතුව තිබුණු නිසාගයෙන්ම පැවතුණු ඔහු සතුව පැවතුණු කුසලතාවයේ හැකියාව දක්ෂතාවයේ බැලුවා. ගෝත්‍රය කුලය නිලය හෝ වෙනත් පුද්ගල සාධක බැලුවේ නැහැ. තනතුරු ලාභියාගේ කුසලතාවය තමයි බුදුරජාණන් වහන්සේ බැලුවේ. සසුනේ පැවැත්මට භික්ෂුන් වහන්සේලාගෙන්ම එල්ල වූ අභියෝගයනට බුදුරදුන් මුහුණ දුන් අවස්ථාවක් විදිහට සිදු කළ වැරැද්ද උන්ටම තේරුම් ගැනීමට අවස්ථාව සලසා දෙමින් තාවකාලිකව ඔවුන්ගෙන් ඈත්වීම අපි දන්නවා. ඒ විදිහේ සිදුවීමක් තමයි ගෝසිතාරාමයේ සිද්ධ වෙච්ච කාරණේ. ධර්ම විනය ගැටලුව, ධර්ම විනය භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙච්ච ගැටලුව. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ ඒ අයට අනුශාසනා කරනවා. පිළිගැනීමේ ලක්ෂණයක් පෙන්වුම් කළේ නැති නිසා උන්වහන්සේ වැඩම කරන්නේ 10 වෙනි වස් කාලයේදී පාර්ලේය වනයේට වැඩම කරලා වැඩ හිටියේ සිදු කළ වැරැද්ද උන්ටම තේරුම් ගැනීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා. උන්වහන්සේ එකම එම වකවානුව වාසය කළේ පාරිලෙය කියන වනේ. පාරිලෙය වනේ සමග්ගා හෝත මා විවදත යනු විවාද නොකොට සමගිවන ලෙස කලහකාරී භික්ෂූන්ට දේශනා කරපු අවස්ථාව. සමග්ගා හෝත සමගි වෙන්න සමගි වේයව් විවාද නොකරව්, විවාද කරන්නට එපා, සමගි වේයව් විවාද නොකරව් කියන අදහස තමයි සමග්ගා හෝත මා විවදත කියන පාඨය තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගෝසිතාරාමේ ගැටලු ඇති වෙන වෙලාවේදී සමගි වෙන්නට කියලා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරපු පාඩයක්. චීවර පින්නපාත සේනාසන ගිලානම් ප්‍රත්‍ය කියන මේ සිව්පසය තමයි භික්ෂුන් වහන්සේලාගේ මූලික අවශ්‍යතා හතර වෙන්නේ. ඉතින් මේ හතරම ලැබිච්ච නැති කාල සීමාවක් තිබුණා බුද්ධ ජීවිතේ. ඒ කාල සීමාව විශේෂිත කාල සීමාවක් විදිහට බෞද්ධ සාහිත්‍යයේ සාකච්ඡා වෙනවා. වේරංජාපුරයේ වස් විසූ කාල සීමාව. වේරංජාව කියන ප්‍රදේශයේ වස් කාලයේ ගත කරපු කාලයේ බුදුරජාණන් වහන්සේට දානය ලැබුණේ නැහැ. පිණ්ඩපාතයේ සේනසන ගිලාන ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය ලැබුණේ නැහැ. බුදුදහම මගින් උන්වහන්සේ අල්පේච්ඡ චාම් සරල ජීවිතයක් තමයි මිනිස්සුන්ට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සහ ශ්‍රාවක ජනතාව තුලින් පෙන්නුම් කළේ. ඒකත් ගොඩක් ලොකු අභියෝගයක්. මොකද විචූර්ණ සමාජ පරිසරයක් තුල සරල චාම් අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා කියන එකත් ලොකුම ලොකු අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරනවා. ඒ වගේම ඒ සඳහා මිනිසුන්ටත් ධර්මයේ දේශනා කරනවා. අපිච්චතා සන්තුට්ඨිතා ආදී සංකල්ප ඒ තුල තියෙන්නේ අල්පේච්ඡතාවෙන් ජීවත් වීම සම්බන්ධයෙන්
පවතින ඉගැන්වීම් බොදු දරුවෙකුගේ පෞරසයේ සතු විශේෂිත ලක්ෂණය මොකක්ද අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ලක්ෂණය අභියෝග ජයග්‍රහණය කරලා ඉදිරියට යෑමේ ලක්ෂණය සිය දක්ෂතා හැඳින නිවැරදි ඉලක්ක පිහිටුවාගෙන කටයුතු කරන කෙනා ජයගන්නේ විභාග පමණක් නෙවෙයි ඔහු මෙලව ජීවිතයේම ජය ගන්නවා පරලොව ජීවිතයත් ජයග්‍රහණය කරනවා එවැන්නෙකුට ළඟා විය නොහැකි තත්ත්වයක් නැහැ යම් ක්‍රියාවක් ආරම්භයේ නොසැලී කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වරක් උත්සාහය අසාර්ථක වූ පමණින් පසු බැසීම සුදුසු කාරණයක් නෙවෙයි දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවත් ආදී වශයෙන් අපිට පුළුවන් උත්සාහ කරන්න පරාජය තුල තම ජයග්‍රහණයේ මාවත වැටී ඇති බව තරහේ මතක තබා ගන්නට ඕන පරාජයක් ලැබුණා නම් ජයග්‍රහණයේ මාවතත් ඒ තුලම තියෙනවා කියන විශ්වාසයෙන් කටයුතු කළ යුතුයි එළඹෙන බාධක හමී උපාය කුසලතාවයෙන් යුක්තව ක්‍රියා කිරීම අනිවාර්යම ශිෂ්‍ය ජීවිතයට වැදගත්ම වෙන කාරණාවක් බවට පත් වෙනවා 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විශේෂයට අදාළව පළවෙනි පාඩම අභියෝග බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු කියන පාඩමට අදාළව වැදගත්ම වෙන කාරණාවන් ඉතා කෙටියෙන් ඔබට මතක් කළේ එහෙමනම් අපි ඊළඟ පාඩමෙනුත් මේ ආකාරයෙන් කෙටි සටහන් සාකච්ඡා කරමු ඔබට විභාගයට ඉතාමත් පහසු ආකාරයෙන් මුහුණ දෙන්නට මේ කාරණාවන් වැදගත් වේවි පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින් රැඳී සිටින්න ඔබට අත්වලක් සපයන්නට අපි නිරන්තරයෙන්ම සූදානම් තෙරුවන් සරණයි